මේ රටේ අර්ධ සාක්ෂියක් තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආණ්ඩු පක්ෂෙත් ඉන්නවා නම් තමන්ට ඡන්දෙ දුන්න මිනිස්සු මේ මැරිලා වැටෙන තත්ත්වය වළක්වන්න අවශ්‍ය කරන අවකාශය අවස්ථාව තමයි යාට ලැබිලා දීලා තින්නේ. මේ රටේ ජනතාව කිව්වා 225ම එකයි කියලා. හැබැයි 225ම වෙනස් කියලා අද යාට ඔප්පු කරන්න පුළුවන් අවකාශය අවස්ථාව අපි ලබා දීලා තියෙනවා. මේ වෙනකොට අපිට දැනුම් දීලා තියෙනවා ආණ්ඩු පක්ෂෙත් මන්ත්‍රීවරු මෙම විශ්වාස භංග යෝජනාවට සහයෝගය ලබා දීම සඳහා කටයුතු කරනවා කියලා. ස්පීතාල වල බෙහෙත් ගැටුව ලෙඩ්ඩු බරපතල ප්‍රශ්න ගේන අද ඉන්ජෙක්ෂන් එක ගැහුවාම සිහියනවද සිහිය යනවද කියන ප්‍රශ්න දැන් ඇවිල්ලා තියෙනවා. දැන් පාර්ලිමේන්තුවට ගෙනල්ලා විශ්වාසය නැති ඇමති කෙනෙක් කියලා විශ්වාස භංගයක් ගෙනල්ලා පාර්ලිමේන්තුවට. දැන් ඇමති ආයිද ගෙදර. ඔය 122 රටේ මිනිස්සු ස්පීතාල ඉස්සරහා පොලිමේ මැරුණා. ස්පීතාල ඉස්සරහා මෝචරියයි මල්සාලාවයි දෙකම තියෙනවා කියලා සෞඛ්‍ය ඇමති වෙනුවෙන් ඡන්ද නොදී දීද? ඡන්ද දෙනවා. තුමා ඒක කියන්නේ එහෙම මේ මල්සාලාවට අරින්න නෙමේ. නමුත් මේ අපි කවුරු කිව්වත් තුමා නෙමේ රටේ කිසිම පුරවැසියෙක් බලාපොරොත්තු වෙන්නේ රටේ ජනතාව මල් ශාලාවට අරින්න. විශේෂයෙන්ම එතුමා පරණත දේශපාලඥයෙක්. මම හිතන්නේ කවදාකවත් එතුමා එවැනි අදහසක් එක්ක කතා කරයි කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ සෞඛ්‍ය සේවය අපි කොහොමද මේ තියෙන තත්ත්වෙදි උඩට ගෙනියන්නේ නිසා මේ තියෙන ගැටලුවට උත්තර දෙන එක තමයි කතා කරන්න ඕන. විශ්වාස භංගය කියන කැබිනට් සභිකයෙක් විදිහට අපි අනිවාර්යයෙන්ම වගකීමක් තියෙනවා අපිට. අද පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයද නැද්ද කියන එක නෙමෙයි. මොකද පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරය පිළිබඳව ජනතාව දැන් ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ ජනමතය පිළිබිඹු නොවනවයි කියන එක මං හිතන්නේ අලුත් දෙයක් නෙමෙයි. අද රටේ තියෙන ප්‍රශ්නේ මුළු රටම විශාලා මහනුවරක් බවට පරිවර්තනය වේදොයි කියන බයේ ඉන්නේ. මන්ත්‍රීවරු හද සාක්ෂියට අනුව කටයුතු කරනවද නැද්ද කියන එක ජනතාව තේරුම් ගනී. ඖෂධ ප්‍රශ්නේ එක එක ආකාරයට කතා කරනවා. විරුද්ධ පක්ෂය විදිහට කතා කරනවා. කේලියරම්පු කන්න ගරු ඇමතුමා තුමාගේ තත්ත්වය පැහැදිලි කරලා දෙනවා. මොකද අපිට දැන් හිතන්න එක කාරණයක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ එක කුමන්ත්‍රණයක් කරා. ඒක ඇත්තටම කුමන්ත්‍රණයක්නේ. ගෑස් පිපිරිල්ල. මොකද අරගලෙත් එක්ක ගෑස් පිපිරීම නැවතුණා. අපි කියන්නේ මේ නරක බෙහෙත් ජනතාවට දෙන්න කියලා. අපි බෙහෙත් බොන අය. නමුත් ඊට එහා ගිය කුමන්ත්‍රණයකුත් මෙතන තියෙනවා කියලා පේනවා.